මහරුන්ට උන් හිටි තැන් නැතුව ගිහිල්ලා ඒ සමාජයත් එක්ක කටයුතු කරන පුද්ගලයෙක් විදිහට ඒ පළාතේ ප්‍රදේශයේ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන එද්දි අපි දන්නවා වර්තමාන රජය පත් වෙලා මේ ප්‍රශ්නේ කෙරෙහි මොනතරම් උනන්දුවක් සහ මේ ප්‍රශ්නෙට සැබෑ විසඳුමක් හොයලා දෙන්න කටයුතු කෙරුවද කියන එක අද මේ කල්තබන විවාදයේ එහෙම නැත්නම් යෝජනාව ගෙනාපු ගරු මන්ත්‍රීතුමාලා ඒ කිසි දෙයක් නොවුණු ගානට කතා කළත් මගේ කතාව තුළ මම ඒ සඳහා රජයක් විසින් කළා වූ කාර්යභාරය ප්‍රකාශ කරන්නම් මොකද මට ඒක කරන්න පහසුයි ඊයේ දවසේ විපක්ෂයටත් ආරාධනා කරලා තිබුණා මේ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයත් විශේෂයෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එහෙමත් නැත්නම් බුද්ධි සේවාවත් ගෙනල්ලා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න මම දැක විපක්ෂ නායකතුමත් වාඩි වෙලා ඉන්න ඒ වගේම යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමත් වාඩි වෙලා ඉන්න හැබැයි පාර්ලිමේන්තුව ඇතුළටත් වේදිකාවටත් ගිහිල්ලා කරන ප්‍රශ්නේ මේ දෙතුන් දෙනාගෙන් එකම කෙනෙකුටවත් එදා ඊයේ කරන්න බැරුව ගියා චෝදනාව මේ දෙතුන් දෙනාගෙන් එක්කෙනෙකුටවත් කරන්න බැරුව ගියා අපි ලැජ්ජ වෙන්නේ අන්න ඒකටයි අපි කියන්නේ යම් කිසි පැහැදිලි කිරීමක් අනවබෝධයක් කුතුහලයක් හිතේ තියෙනවා නම් ප්‍රශ්න කරන්න ඕනේ ඇයි අහවලා මෙතන ඉන්නේ ඇයි අහවලා ස්ථාන මාරු කරුවේ ඇයි අහවලාට මේ තනතුර දුන්නේ ඇයි අහවලා ගැන හොයන්නේ නැත්තේ මේ කිසි දෙයක් කතා කරේ නැහැ සමහරෙකුට පාර්ලිමේන්තුව පටන් ගත්ත වෙලේ ඉඳලා සාම්ප්‍රදායික වැඩසටහන පැත්තකට තියලා බොරුවට කයි වාරුක ගහ කාලේ නාස්ති කරන්න පුළුවන් නමුත් ජීවිතේ කතෝලික ජනතාවගේ හිතේ තියෙන කුතුහලයේ සැකේ සංකාව වෙනුවෙන් යමක් අනාවරණය කරන්න හෘද සාක්ෂියට එකඟව ඕනනම් ඊයේ හොඳ අවස්ථාවක් තිබුණා කවුරුත් කතා කරේ නැහැ කිසි කෙනෙක් කතා කරේ නැහැ විපක්ෂය කතා කරේ නැහැ ප්‍රශ්න ඇහුවේ නැහැ කල්තබන විවාදයේ එහෙම නැත්නම් යෝජනාව ඉල්ලපු අයගෙන් මං හිතන්නේ හතර පහ දෙනෙකුට වැඩිය හිටියේ නැහැ ආණ්ඩුව නියෝජනය කරන අය වෙනත් විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන අය හිටියත් මේගොල්ලෝ කටයුතු කරේ නැහැ ඒ නිසා මම මුල ඉඳලා මේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ සභාවට දැනුම් දෙන්න මොකද මේ උඩ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවා දමිළ ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවා මුස්ලිම් හින්දු ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවා මේ සංහිඳියාව මේ රට තුල තියෙන්න ඕන මේ සංහිඳියාව ගැන විපක්ෂ මන්ත්‍රීවරු එහෙම නැත්නම් දමිළ මන්ත්‍රීවරු කතා කරා සමහරු චෝදනා කළා මේ සංහිඳියාව 2005 න් පස්සේ ඇතිකරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොතෙක් දුරට කටයුතු කෙරුවද උතුරු නැගෙනහිර යා කෙරුවද උතුරේ දරුවට ඕන කරන සම්පත්තික දුන්නද උතුරේ පාසල් මොනතරම් ගොඩ නැගුවද සංහිඳියාව ඇතිවෙنده ඉඩ නොදී ඊට කලින් හිටපු පාලකයෝ යුද්ධේ වවාගෙන කෑවද කියන එක අපි හෘද සාක්ෂිය විදියට දන්නවා ආයුධ නැව් ගණන් දීලා කටයුතු කරපු ආකාරය අපි දන්නවා බුද්ධ්‍යාංශ කටයුතු කරපු ආකාරයට බුද්ධ්‍යාංශ ගණන් ගන්න නැතුව කටයුතු කරපු ආකාරය අපි දන්නවා ඒව හැල්ලුවටපත් කරපු ආකාරය අපි දන්නවා ඒ නිසා අපේ විපක්ෂ නායකතුමාගේ තාත්තගේ ගේ ඇතුලේ හිටියේ බාබු බාබු බෝම්බේ තිබ්බේ එදා බුද්ධ්‍යාංශ හරියට කටයුතු කෙරුවා නම් බුද්ධ්‍යාංශ පිළිගත්තා නම් රණසිංහ ප්‍රේමදාස මහත්තයා අද ඉන්නවා රංජන් විජේරත්න මහත්තයාගේ ගෙදරට එමෙතන රංජන් විජේමලත්න මහත්තයා ඝාතනය කෙරුවේ එල්ටීටී ත්‍රස්තවාදී කාලේ ගාමිණී දිසානායක නායකේ මේගොල්ලෝ ඝාතනය වුණේ ත්‍රස්තවාදෙන් කතිරගාමර මහත්තයා ඝාතනය වුණේ ත්‍රස්තවාදෙන් එදා බුද්ධ්‍යාංශ විශ්වාස කරේ නැහැ එදා අපි දැක්කා නාවුක යාත්‍රා අවියාවද පටෝකන පිටත් වෙද්දී අපේ බුද්ධි සේවාවන්ට තොරතුරු ලැබුණා ඒවා මහ මූදේ නැතිකරන්න විනාශ කරන්න පුළුවන් වුණා චමිල් සෙල්වම් ඉන්න තැන හරියට හොයාගෙන අපිට ඒ ත්‍රස්තවාදීන් විනාශ කරන්න පුළුවන් බුද්ධි සේවාවක් මේ රට තුල තිබුණා හැබැයි ඒ මිලේනියම් සිටි වගේ පාවාදීම් කරලා
ඊට පස්සේ 2015 මම මෙතන කියන්නම් ඔබ තමුන්නාන්සේලාට ඔබ තමුන්නාන්සේලා මේ තොරතුරු පිළිගත්තේ නැති නිසා තමයි අද කතෝලික ජනතාව විඳවන්නේ ඒක කියන්න කවුරු සූදානම් නැහැ ඒක කියන්න කවුරු සූදානම් නැහැ අපේ රටට අනාවරණය වෙන්නේ 2014 ගරු නියෝජ්‍ය කතානායකතුමනි 6 වෙනි මාසේ 29 වෙනිදා තමයි අබුබකර් ISIS නායක අබුබකර් අල් බග්දාඩ් මේ ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරන්න ඒ මූලික වැඩ කටයුතු ආරම්භ කරන එක අපේ රටේ දැනගන්නේ 2015 වෙද්දී මේකට මේ වෙනුවෙන් සිරියාවට කණ්ඩායම් පිටත් කරලා යවනවා අපේ රටේ 2015 වෙද්දී මේක පහුකාලීනව දැනගත්තා දැනගෙන විජේදාස රාජපක්ෂ වැතුමා කිව්වා පාර්ලිමේන්තුවේ එතුමා කොන්ද තියාගෙන කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා එදා එතුමා ආණ්ඩුවේ හිටියේ හැබැයි ආණ්ඩුවේ හිටපු ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරු එතුමාට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරලා ඇමතිකම දුද්දොට්ට දැම්ම ඇමතිකම දුද්දොට්ට දැම්ම ඒවා පිළිගත්තේ නැහැ 2015 තමයි මං හිතන්නේ අයිඑස් සංවිධානය හදන්න ඒ ලංකාවෙන් සිරියාවට මේ සඳහා පිටත් උනේ ඊට පස්සේ Pearl of the Wisdom කියන සමාජ මාලා එහෙම නැත්නම් සමාජ ජාලය හදනවා මේ ජාලයට තරුණ තරුණිය එකතු කරගන්නවා මේ අන්තවාදී කොටස් කරපු කාරණා මේ මුස්ලිම් අපිත් එක්ක කටයුතු කරන පාර්ලිමේන්තුවේ ඉන්න එහෙමත් නැත්නම් අපිත් එක්ක ගමේ කටයුතු කරන අපේ පාසල් මිත්‍රය විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ ප්‍රමාණයෙන් යම්කිසි මුස්ලිම් ප්‍රජාවකෙන් බොහොම අතලොස්සක් දැන් අපි දන්නවා සිංහල අපි දන්නවා 88 කාලේ ත්‍රස්තවාදයට එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ගිනි තියන්න බෝම්බ ගහන්න කොට්ටාසයක් පාවිච්චි කරා දමිල උතුරු කරේ දමිල තරුණයන්ව පෙළඹෙව්වා එවැනිම ක්‍රියාකාරකමක් මේ අයිඑස් සංවිධානයේ හරහා මේ ලංකාවට ගේනවා එහෙනම් සමාජ ජාලා හදනවා මේ ඉබ්‍රහීම් මහත්මයලගේ පුතු මේවට සම්බන්ධ වෙනවා මේවට මුදල් හදල් යොදවනවා මේවා ක්‍රියාත්මක වෙනවා 2016 වෙද්දි ගරු මූලාසනේ අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ISIS දැඩි මතදාරින් මොහමඩ් නවුෆර් එමත් නැත්නම් අබුසාත් කටාර් වල ඉඳලා මේ නවුෆර් මෞලවිව 2016 6 වෙනි මාසේ 24 වෙනිදා මේ රටට ගෙන්න ගන්නවා මේ ආරම්භ කරනවා ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහරාන්ට එහෙමත් නැත්නම් ඒ ඉන්න කණ්ඩායම් වලට මේ තියෙන පටිගත කරපුවා මේ ඊයේ දවසේ දුන්නා මේ වහන්න තිබුණ ඕන කෙනෙකුට ඒ පෙන් ඩ්‍රයිව් එක දෙනවා සහරාන්ට මෙන්න මේක ව්‍යාප්ත කරපන් සහරාන් කියන්නේ කවුද සහරාන් කියන්නේ නවුෆර් මෞලවිගේ බිරිඳගේ සහෝදරියගේ දියණිය විවාහ කරගත්තු පුද්ගලයා දැන් මේ මහා මොලකාරයෝ හොයනවා මේ මහා මොලකාරයෝ අතේ අහු වෙලා ඉද්දි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මම නැත්තම් වෙනත් කණ්ඩායම් විශේෂයෙන් මේ හේතුව හේතු කොටගෙන ඇමරිකානු එක්සත් ජනපදයේ නීති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව දැනුවත් කරනවා ශ්‍රී ලංකාව දැනුවත් කරනවා මේ සම්බන්ධතා අනුව 2016 මේ තරුණයින්ව කාත්තම් කුඩි වලට ගෙනියනවා ඒ කාත්තම් කුඩි වලට ගෙනහිල්ලා ඒ පාඨමාලාවල් කරනවා 2016 මරදමුණේදී JMI සංවිධානයේ සමාජිකයින් NTJ සහ JMI සම්බන්ධතාවය ගොඩනැගීම හා ක්‍රමවත් ප්‍රචණ්ඩත්වයට මේගොල්ලෝ යොමු වෙනවා මේ ඔක්කොම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බුද්ධිආංශ දැනුම් දෙනවා බුද්ධිආංශ දැනුම් දෙනවා අපිට තියෙන ප්‍රශ්නේ මේ දැනුම් දුන්න දේවල් වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම 2015 ඉඳලා 2017 දී මොකද්ද කරන්නේ 2017 දී මොහොමඩ් සහරාන් 7 වෙනි මාසේ 9 වෙනිදා පුද්ගලයන් 14ක් අනුරාධපුරයේ ISIS සංවිධානය වෙත ප්‍රථම වරට ප්‍රතිඥාව ලබා දෙනවා පටන් ගන්නවා වැඩේ අනුරාධපුරයේදී ඒ නිසා මේවා වෙනුවෙන් ජාතික ආරක්ෂාවට ඇතුළිය හැකි තර්ජන වෙනුවෙන් රාජ්‍ය බුද්ධි සේවාව 2018 දී එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට දැන් මතක් කරලා බලන්න නීතිය හා සාමය ඇමතිවරයා මෙතන හිටියා දැන් ගියා ඒ වෙලාවේ ඒ අමාත්‍යංශයට දැනුම් දෙනවා අපි ළඟ තියෙනවා මම ඒක සභාගත කරනවා
අමාත්‍යවරයාට ලිඛිත වේවපු පණිවිඩය හැබැයි ඒවට කටයුතු කෙරෙන්නේ නැහැ තාම 19ට ඇවිල්ලා නැහැ 2017 දී ඒ රජයේ නීතිය හා සාමයේ ඇමතිවරයාට දැනුම් දෙනවා මෙන්න ISIS සංවිධානයේ මේ සහරාන් ඇතුළු 14 දිනක අනුරාධපුරයේ වැඩ කටයුතු පටන් අරන් තියෙනවා කියලා. ස්ථාන 10කදී පුහුණු වැඩසටහන් 17ක් 2017 අවසාන වෙද්දී මේ පුද්ගලයෝ ප්‍රහාරය සඳහා ලෑස්ති වෙනවා කියලා 2017 දී මේ බුද්ධි අංශ එහෙමත් නැත්නම් මේ නීති හා සාමයේ අමාත්‍යාංශ රේවණෝ. ඊට පස්සේ මම අධියරෙන් අධියර ඔබ තමුන්නාන්සේලාට ගරු මිනිත්තු 3ක කාලයක් ප්‍රකාශ කරන්නා මූලාසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ෆැන්ඩා මල්ටි ස්පෝර්ට්ස් එරීනා ශාලාවේ 2017 12 වෙනි මාසේ 16 දැන් මේ ආණ්ඩු කරපු අය දැන් මේව රට පුරා සිද්ධ වෙද්දී මේ ගැන හොයන්නේ නැහැ බුද්ධිංශ වලට එනවා බුද්ධිංශ වල තොරතුරු මේවා එළියට ගෙනියන්නේ නැහැ ඊට පස්සේ මහනුවර ලා සාවරා උත්සව ශාලාව 18 3 වෙනි මාසේ 25 නුවරඑළියේ තක්ෂිල නිවාඩු නිකේතනය 18 3 වෙනි මාසේ 30 18 5 වෙනි මාසේ 5 18 5 වෙනි මාසේ 7 ඇයි දෙයි හාමුදුරුවනේ මේ ක්‍රියාකාරකම් ගැන හාන් කවිසියක් ඇයි අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙමත් නැත්නම් බුද්ධි සේවාවල් වලින් දෙන තොරතුරු පාවිච්චි නොකළේ එදා පාර්ලිමේන්තුව ඇතුළේ අපි දැක්කා විශාල කාල ගෝට්ටියක් ඇති වුණා මේ විශාල කාල ගෝට්ටිය තුල ඉඳගෙන දෙපැත්තට චෝදනා කරගත්තා එකම පැත්තේ අය කිව්වා මේක නවත්තන්න ඕන කියලා පණිවිඩ පිට පණිවිඩ දුන්නා හැබැයි මේක ගැන තැකුවේ නැහැ ඒ නිසා බ්ලැක්පූල් නිවාඩු නිකේතනයේදී 2018 10 වෙනි මාසේ මේ ආකාරයට පාලමුණේ ඒ වගේම මේ ආකාරයට ක්‍රියාකාරකම් ගණනාවක් සිද්ධ වෙනවා ක්‍රියාකාරකම් ගණනාවක් සිද්ධ වෙනවා ඒ නිසා මේ රිල්වාන් බෝම්බේ පුපුර ගන්නවා රිල්වාන් බෝම්බේ පුපුර ගන්නවා අපේ ඇමතුමා අයියේ හිටියා අපේ හිටපු ඇමතුමා හකීම් ඇමතුමා අයියේ හිටියා එතුමා කිව්වා රිල්වාන්ගේ සහෝදරයා ඒ මන්දනම් ඊට කලින් ඒ සහෝදරයෝ රණ්ඩු සරුවල් වෙලා ඒ උදවිය එක්ක ඒ උදවිය රෝහල් ගත කරාම බලන්න ගියා කිව්වා ඊට පස්සේ රිල්වාන්ව කොළඹට ගේනවා කොළඹ වරින් වර වෙදකම් කරනවා කොළඹ ජාතික රෝහලේ තියා ගන්නවා මේ ජාතික රෝහලේ හිටපු පොලිසියවත් මේක ගැන ප්‍රශ්න කරන්නේ නැහැ ඒ වගේම මේ බලන්න ගිය අවස්ථාවල් වලදී මේ රිල්වාන්ලා සහරාන්ලා මේ අයගේ සම්බන්ධතාවය අපි මේ අපිට තියෙන සැක සංකා මෙන්න මේවා දැන් රිල්වාන්ට වෙදකම් කරපු රිල්වාන්ට බලාගත්තු රිල්වාන්ව සම්බන්ධ කරපු වෛද්‍යවරයා මේ වෙද්දි පකිස්තානයේට පැනලා ගිහිල්ලා ඉන්නවා ඒ වෛද්‍යවරයාගේ දුරකථනයත් එක්ක සම්බන්ධ වෙච්ච මැති ඇමතිවරු ඉන්නවද ගෝඨාභය රාජපක්ෂද ඉන්නේ එහෙමත් නැත්නම් වෙනත් කවුරු හරිද ඉන්නේ කියලා හොයන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා ඒ පරීක්ෂණ තමයි අපි මතු කරලා ගන්න ඕනේ නිරෝෂන් මන්ත්‍රීතුමා අපි කතෝලිකයෝ විදිහට මෙන්න මේවා වෙනුවෙනුයි සටන් කරන්න ඕනේ අද ඔබ තමුන්නාන්සේ අපි ලැජ්ජ වෙනවා ඔබ තමුන්නාන්සේ පටු දේශපාලනයේ විතරයි අද කල් තබපු විවාදෙ තුල දැක්කේ ඔබ තමුන්නාන්සේ ඉල්ලීමක් කරේ නැහැ මේ මුළු මහත් පාර්ලිමේන්තුවෙන් මුළු මහත් වගකීම් දරන අයගෙන් අනේ මේ මිනිසුන්ගේ සාධාරණ සැකය මේක දුරු කරලා දෙන්න කියලා කාලය අවසන් කරමු මට තියෙනවා DV චානක ඇමතුමාගේ විනාඩි 15ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හොඳයි හරි මොකද මට ළඟ මේ කරුණු ටික අපේ හෘද සාක්ෂිය මට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ මිනිසු මරලා මට ඇමතිවරයෙක් වෙන්න අවශ්‍ය නැහැ මිනිසු මරලා මට රජයක් ගන්න අවශ්‍ය නැහැ මිනිසු මරලා ඒ වගේ සිතුවිල්ලක් තියෙන කවුරු හරි පාර්ලිමේන්තුවට එනවා නම් මං උන් එක්ක මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න සූදානම් නැහැ මතක තියාගන්න මිනිස්සු මරපු මිනිස්සුත් එක්ක මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා වාඩි වෙන්න අපි සූදානම් නැහැ ඒ නිසා අපි දේශපාලනය කරන්නේ ගමේ මිනිස්සු අපුව දේශපාලනයට තෝරගත්තු හින්දා බෞද්ධ මිනිස්සු අපුව දේශපාලනයට තෝරගත්තු නිසා කතෝලික මිනිස්සු අපුව දේශපාලනයට තෝරගත්තු නිසා මොකද කරු මන්ත්‍රීතුමා පැහැදිලිවම අපිට බෑ පැහැදිලිවම අපිට බෑ ඔබතුමාගේ වෙලාව දුබුතුමා කියා ගන්න පොඩ්ඩක් හැරිලා බලන්න ඔබතුමා හැරිලා බලන්නකෝ දැන් කොහමද රෙදි ඇඳගෙන ඉන්නේ ඔතන
निर्वस्त्रिटी मतक दर्शन बार दुना अपराध परीक्षण प्रहार मालाव सिद्धवेच्च विधिय दहाटे कात्तां कुडी वलदी पलनी बावाट वेडितीला गातने करनवा दहाटे तमाई यार अरिंपत्ती रिल्वान बोंबे पुपरगान्नवा एकोलोस्वेनी मासे दहाटे वाउनुतियु पोलिसिये देन्ने गातने वेन अदे मोकद्द एक गैन किव्वे වවුනිතු පොලිසිය දෙන්නේ ඝාතනය වෙච්ච එක ගැන මොකද්ද කිව්වේ ඒක පරීක්ෂණ කරන්න දුන්නේ නැහැ කිව්වා පරීක්ෂණ වෙන පැත්තකට ගෙනිච්ච කිව්වා හමුදා බුද්ධියංශ අපි ඕන වෙලාවක දන්නවා පිපිරීමක් සිද්ධියක් වෙච්චාම එතෙන්ට සම්බන්ධ වෙනවා එතෙන්ට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ තොරතුරු කඩිනමින් ගන්නවා ඒ ගත්ත තොරතුරු ඒ මොහොතේ වර්ෂාව තිබිච්ච වෙලාවක් තොරතුරු හරියට ගත්තද නැද්ද දන්නේ නැහැ නමුත් ගන්න සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා හැබැයි බාර දුන්නාම මේ වගකීම් දරන අය ඒ කටයුතු කරගෙන යනවා හැබැයි මම දැක්කා මේ 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 ශානි අබේසේකර මහත්මයා එතුමා මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොඩු කරලා තියෙනවා එතුමාගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එතුමා එතනදි කියනවා CID එහෙමත් නැත්නම් බුද්ධි සේවාවන් එතුමාව නොමග යවුවා කියලා ඉතින් එයා පොඩි ළමයෙක්ද ඒ නොමග යන කෙනෙක්වද මේ ආපහු ගේන්න කියන්නේ නොමග යන කෙනෙකුට ආයේ තනතුරු දෙන්න කියන්නේ නොමග යන එක්කෙනා අතේ තියලාද මේ වැඩ ටික කරගන්න කියන්නේ මේ නොමග ගිය මිනිස්සයා හින්දා තමයි එදා 270ක් 280ක් මිය ගියේ මේ මිනිස්සුන්ට තමයි මේ තොරතුරු ටික ලැබුණේ මේ මිනිස්සුන්ට තමයි පුත්තල මේ බෝම්බ හදනවා කියලා කිව්වේ මේ මිනිස්සුන්ට තමයි කාත්තංගුඩිය බෝම්බ හදනවා කියලා කිව්වේ මේ මිනිස්සු ගැන තමයි කබීර් රසීම් ඇමතුමාගේ ලේකම්තුමා තොරතුරු දුන්නේ මේ දුන්න දේවල් ගණන් ගත්තේ නැහැ අපි කතා කරන්නේ මෙන්න මේ සිද්ධ වෙච්ච වැරදි ගැන එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි ඒ නිසා ඔබ තමුන්නාන්සේලා කාවත් මෙතන සුද්ධ කරන්න එන්න එපා අපිට කාවත් සුද්ධ කරන්නත් බෑ එදා බුද්ධියංශ හිටපොයි අපි සුද්ධ කරන්න සූදානනුත් නැහැ මේක කරපු CID එකේ සුද්ධ කරන්නත් බෑ අපිට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ අනපන සම්මත කරලා දීලා පාර්ලිමේන්තුවේ මුල අනුමත කරලා දීලා යම් කිසි නිලධාරියෙක්ගෙන් අපි කාර්යභාරයක් කරගන්නවා නම් ඒක දේශපාලන වාසි වලට කරගන්න නෙමෙයි හරි දේ වෙනුවෙන් මේ දේ කරගන්න හරි දේ වෙනුවෙන් මේ දේ කරගන්න ඒක තමයි අපේ අවශ්‍යතාවය ඒ දේ එදා උනේ නැහැ කියන එක මේ මුළු පාස්කු වාර්තාව පුරාම තියෙනවා ගරු මූලාසනේ අපේ ගරු කතානායකතුමනි ඒ වගේම ඔබ තමුන්නාන්සේලා ප්‍රකාශ කළා මේ වෙනුවෙන් වගකීම එදා අපි ගත්තා කියලා ඒක අපි පිළිගන්නවා මේ වෙනුවෙන් එදා ජනාධිපතිවරණයට යද්දී මහමැතිවරණයට යද්දී අපි කටුව පිටියට ගියත් මීගමුවට ගියත් කටානට ගියත් අපේ දේශපාලනයේදී අපි කිව්වා අනිවාර්යෙන් අපි මේක හොයනවා මේක හොයලා මේ නිසි පුද්ගලයින්ට දඬුවම් දෙනවා අපි දුන්න පොරොන්දුවක් ඒක විතරයි අපිත් එක්ක අපි කතෝලික ජනතාවත් එක්ක තියෙන පොරොන්දු එකඟතාවය අපි ඒ වෙනුවෙන් වැඩ කළා ඒක මම ඔබ තමුන්නාන්සලට කියන්නම් අපි 2019 4 මාසේ ඉඳලා 23 8 මාසේ 16 වෙනකන් අත්අඩංගුවට අරන් තියෙනවා 745ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා 32ක් අධිචෝදනා පත්‍ර ගොනු කරලා තියෙනවා 100ක් කොන්දේසි මත මුදාහැරලා තියෙනවා කොන්දේසි මත 59ක් ඒ වගේම මේ ආකාරයට 2021
ඔක්තෝබර් මාසේ පාස්කු ප්‍රහාරය හා ඊට සමගාමි ක්‍රියාකාරකම් වෙනුවෙන් බන්ධනාගාරගත කරපු මුළු මුළු සැකකරුවන් සංඛ්‍යාව ඔක්තෝබර් මාසේ 21 231යි ඒ අතරින් පුද්ගලින් 79කට ගම්පහ මහනුවර කුණුරෑගල පුත්තලම අනුරාධපුරේ පුත්තලම මඩ නුවරඑළිය මඩකලපුව යන මහාධිකරණවල චෝදනා 25753කට යටතේ නඩු 27ක් පවරලා තියෙනවා දැන් මේ සමාජගත කරන්න හදන්නේ ඒගොල්ලෝ බලය ගත්තා එයාලගේ වැඩේ කරගත්තා ඒගොල්ලෝ මේ වෙනුවෙන් මොකුත් කරේ නැහැ අද අපේ ගම්වල ඇහෙන දෙයක් ඕක දේවස්ථානෙට ගියාම ඇහෙන දෙයක් ඕක දේවස්ථානේ කතා වෙන දෙයක් ඕක ඒ නිසායි මම මේක මේ සභාවට ඉදිරිපත් කරන්නේ ඒ වගේම රජයේ බලයේ 20 ජනවාරි සිට රජයේ මෙම රජයේ බලයට පත්වීමෙන් පසු විදේශීය බුද්ධි හා ආරක්ෂක සේවා සම්බන්ධතාවයෙන් නොවැම්බර් මාසයෙන් පසු පාස්කු ප්‍රහාරයට අන්තවාදීව ඍජුව හා වක්‍රව සම්බන්ධ ආධාර අනුබල දීම හේතුවෙන් විදේශීයයන්හි අත්අඩංගුවටපත් ශ්‍රී ලාංකිකයින් 52ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරලා තියෙනවා දැන් මේ ටීකට ඉස්සලා කිව්වා කිරියල්ල මහත්තයා පැනලා ගිහිල්ලා කියලා ඈ දැන් හොයාගන්න බෑ කිව්වා අතුරුදහන් වුණා කිව්වා හැබැයි අපි 20න් පස්සේ 2020යි 20න් පස්සේ අපි ඒ රටවල් වල හිටපු සැකකරුවෝ 52ක් ගෙනල්ලා මේ චෝදනා ගොනු කරලා ඒ නඩු කටයුතු ඉස්සරහට සිදු වේගෙන යනවා ඊළඟට සංචාරක හෝටල් 20යි 21 සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කර ප්‍රහාරය හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙක් මිය ගියා ඒ විදේශිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ලොස් ඇන්ජලිස් ෆෙඩරල් උසාවිය විසින් ප්‍රහාරයට ප්‍රධාන චූදිතයා වශයෙන් දැනට මෙරට අත්අඩංගුවේ පසුවන පහත සඳහන් සැකකරුවන් ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ඇති කරගත් වසර දෙකකට ආසන්න ඇමරිකානු එක්සත් ජනපදයේ FBI ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ එක්ව සිදු කළ පරීක්ෂණ වලින් පසු එක්සත් ජනපදයේ නීතිය යටතේ අපරාධ 9ක් සඳහා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම මෙහෙයවීම පුහුණුව ආධාර අනුබල දීම යන අධිචෝදනා යටතේ මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් බයාතු මොහමඩ් අහමඩ් මිල්නායි මෙන්න මේ අය මේ අයට නඩු පවරලා මේ අය අධිකරණයට ගෙනහිල්ලා තියෙනවා මේ 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 කාල වකවානු තුල මේ රජය වර්තමාන රජය අත්කරගත්තු ඉලක්ක අපි ඒ ඔස්සේ ගියා ඒවා පැත්තකට දැම්මේ නැහැ ඒවා 2015 ඉඳන් ඔබ තමුන් වහන්සේලා මේ ක්‍රියාකාරකම් අමතක කෙරුවට අපි ඒ දේ කරේ නැහැ ඒ වෙනුවෙන් අපි සියලු කරුණු කාරණා හොයාගත්තා ඒ වෙනුවෙන් කටයුතු කළා ඒ නිසා එනිසා අපිට පුළුවන් වුණා මේ වෙනුවෙන් ප්‍රහාරකයින් සමග සම්බන්ධ වෙමින් මෙරට අන්තවාදය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතකයින් තිදෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරලා ඔවුන් මෙරට දේපළ රාජසන්තක කිරීමට පියවර අරගෙන තියෙන කටයුත්ත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය නිලධාරීන් 2019 අප්‍රියල් සිද්ධියට සම්බන්ධ මේ සියලු විමර්ශන කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මෙවැනි ගණනාවක් අපි කියන්නේ නැහැ ඊට පස්සේ වින්දිතයින්ට නිවාස ලබා දුන්නේ කොහොමද? වින්දිතයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නේ කොහොමද? වින්දිතයින් වෙනුවෙන් කොහොමද කරේ කියලා අපි ඒක අපේ කැම්පේන් එකක් කරගන්න මේ ව්‍යසනය තුල සූදානම් නැහැ. එනිසා ඔබ තමුන් වහන්සේලා ඒක පාවිච්චි කරලා බෝඩ් දෙල්ලලා යම් යම් දේවල් කරාට කිසිදු දෙයක් ඒ ප්‍රදේශයේ සිද්ධ වුණේ නැහැ. ඒක පොඩ්ඩක් මතක් කරන ගමන් ඔබ තමුන් වහන්සේලා මේ ගෙනාපු චෝදනාවලින් ඔබ තමුන් වහන්සේලාට පැහැදිලිවම කියනවා මෙපමණ කරුණු කාරණා තියෙද්දි මේක වෙන පැත්තකට ගෙනියන්න එපා. දැන් මහා මොලකාරයෙක් ගැන කතා කරා. කවුද ඉස්සල්ලාම කිව්වේ? අපේ මේ යෝජනාව ඉදිරිපත් කරපු අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා මහා මොලකාරයෙක් ගැන කිව්වා කියලා. හිටපු නීතිපතිවරයා දප්පුල ලිවේරා. එතුමා කිව්වා තමයි යන්න දවසකට ඉස්සල්ලා මහා මොලකාරයෙක් ඉන්නවා කියලා. හැබැයි එතුමාට දැන් පණිවිඩ ලබා දුන්නා ඒ වෙනුවෙන් කරුණු දක්වන්න කියලා අධිකරණයට. එතුමා හැම වෙලාවකම අධිකරණයේ මග හරිමින් ඉන්නවා මම විවෘතව කියනවා එතුමාට. එතුමා අධිකරණයේ මග හරිමින් අද කිරණීට ඉදිරිපත් නොවෙන්න කරුණු අධිකරණීට ඉදිරිපත් කරමින් මග හරිමින් ඉන්නවා එතුමා තමයි මේ බෝම්බේ දැම්මේ එතුමා විතරක් නෙමෙයි තව අය අපි දන්නවා
මේ වෙද්දි කතෝලික පූජකතුමන්ලා හම්බ වෙනවා අපේ අතිඋතුම් කාදිනළු උන්වහන්සේ හම්බ වෙනවා උන්වහන්සේට ගිහිල්ලා වෙනත් ප්‍රවෘත්තියක් දෙනවා වෙනත් නම්ගම් කියනවා වෙනත් ආයව පෙන්නනවා වෙනත් අදහස් දෙනවා මේ සියලු අදහස් දෙන්නේ ඇයි කියන එක චුට්ටක් ඔබ තමුන්වහන්සේලා හිතන්න 2015 ඉඳන් මේවා කරගෙන ආපු මිනිස්සයට මේක නවත්තන්න බැරුව ගියා නම් ඒ මිනිස්සයා ගත්තු තොරතුරු ටික අබුහිත් කියලා හරි එහෙමත් නැත්නම් සොනික් සොනික් කියලා හරි එහෙම නැත්නම් සාරා කියලා හරි මේවා එළියට දානවා ඒක තමයි ඇත්ත කතාව ඉතින් ඒ නිසා ඒක පස්සේ කිසිදු දෙයක් නොතේරෙන අඳ බාලයෝ පොඩි ළමයි වගේ සමහර දේශපාලඥයෝ මේක අරගෙන දුවනවා මේක අරගෙන කතා කරනවා මේක මේක ප්‍රසිද්ධ කරනවා දැන් අපි දන්නවා අබුහිත් කියන ඒ බුද්ධි තොරතුරු දෙන ඒ නිලධාරිය සම්බන්ධ වෙච්ච කෙනා ගැන දැන් හොයන්න පටන් ගන්නලු හෙව්වට ඉන්දියාව අපේ රටේ වගේ පාව දෙන්නේ නැහැ අපි දන්නවා ඉන්දියාව පහව දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ සොනික් සොනික් කියන පුජ්‍යලයා උසාවියට ඉදිරිපත් කළා. අද වෙද්දි මේ සොනික් සොනික් කියන පුජ්‍යලයා ඒ පුජ්‍යලයා කරපු කාර්යභාරයේ රටට කිව්වා උසාවියේ කිව්වා. හැබැයි බී වාර්තාවකින් ඉදිරිපත් කළා. හැබැයි දැන් ඒ පුජ්‍යලයා අද වෙද්දි බුද්ධි සේවාවෙන් නැහැ. ඒ පුජ්‍යලයා බුද්ධි සේවාවෙන් ඉවත් වුණා. මොකද ඒ පුජ්‍යලයා මිනිත්තු 3ක් කාලයක් තියෙනවා. මට ඒ පුජ්‍යලයා ගරු කතානායකතුමනි රටට ලෝකෙට විවෘත වුණා බුද්ධි සේවාවන් වල ඒ දූතයෝ ඉන්නේ යම් යම් උපක්‍රමශීලීව යම් යම් කටයුතු කරන්න මගේ අම්මේ කාදිනල්තුමාට ගිහිල්ලා සොනික් ගැන කිව්වා ඊට පස්සේ තවායට ගිහිල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වා මේක දෙවනත් කළා හැබැයි අන්තිමේට මේක මේ සොනික් සොනික් කියන බුද්ධි නිලධාරියා නිසා දෙවෙනි ප්‍රහාරය වැළැක්ුණා කියන එක කවුරුත් කිව්වේ නැහැ දෙවෙනි ප්‍රහාරය අනාවරණය වුණා කියන එක කවුරුත් කිව්වේ නැහැ පොඩිසහරන් වත්තරංගුවට ගන්න ඒ කටයුතු වුණා කියන එක කිව්වේ නැහැ ඒ නිසා මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනා මූලාසනේ ගරු නියෝජ්‍ය කතානායක තුමනි මේ රාජ්‍ය බුද්ධි සේවාව එහෙමත් නැත්නම් මේ බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්ත විමර්ශනාංශයත් මේ සියලු දෙනා එක තැනක ඉඳන් කටයුතු කරන්න ඕනා ඒ නිසා ඒකේ තාක්ෂණික තියෙන තත්ත්ව ගැන අපි දන්නේ නැහැ. හැබැයි මේ වැරදි දේවල් අරගෙන වැරදි පස්සේ ගියොත් අපේ ජනතාවට මේකේ ප්‍රතිඵලය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේක මේ විදිහට කියන්නේ. මම ඔබ තමුන්නාන්සේලාට අපිට අපේ කතෝලික ජනතාවගේ ඔළුවට දුන්න දේවල් කාදිනළු උන්වහන්සේ පළවෙනිම දවසේ දෙකේ කිව්වේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ඊට පස්සේ උන්වහන්සේට කියන්න සිද්ධ වුණා මේක ජනාධිපතිවරයාගේ මෛත්‍රීපාල සිරිසේනගේ වැඩක් කියලා. ඊට පස්සේ උන්වහන්සේට කියන්න වුණා මේක රනිල් හරි ගෝට හරි මේ ආණ්ඩු බලයට ගන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේට කියන්න වුණා අබුහිත් කියන මිනිහෙක් ඉන්නවා කියලා. මේක මේ අපේ සභාව මෙහෙම මේ එක එක පැතිවලට ගිය සභාවක් නෙවෙයි. කතෝලික සභාව කියන්නේ බොහොම බුද්ධිමත්ව බොහොම කාරුණිකව බොහොම අවිහිංසාවාදයෙන් කටයුතු කරන සභාවක් හැබැයි මේ දේශපාලකයෝ එහෙමත් නැත්තම් මේ තොරතුරු දෙන අර පුද්ගලික වාසිය තකා යන ගොඩක් අය මේක ඇතුළට ගමන් කරන බව අපිට දැන් පේනවා සභාවේ ඉන්න පුද්ගලෙක් විදිහට අපිට දැන් පේනවා වැරදි තොරතුරු දෙන මිනිස්සු ගිහිල්ලා මේ වැරදි තොරතුරු නිවැරදි තොරතුරු විදිහට පාවිච්චි කරලා දෙනවා. ඒ අසාධාරණයට තමයි කතෝලික සභාවත් කතෝලික ජනතාවත් භාජනය වෙලා තියෙන්නේ. ඒ අසාධාරණේ කරන්නේ විපක්ෂයේ ඉන්න ඔබ තමුන්නාන්සලා කියන එක මම චෝදනා කරනවා. ඔබ තමුන්නාන්සලාට පුළුවන් මේක නිවැරදි දැන මේ පාර්ලිමේන්තු කාරක සභාව තුලම ගන්න. මට උදේකාන්ත මන්ත්‍රීතුමාගේ විනාඩි 15කුත් ඉල්ල ගත්තාමම ඒකත් මං හිතන්නේ උතන තියෙනවා මං ඒ විනාඩි 15ක් පාවිච්චි කරනවා මේ තොරතුරු ටික සමාජගත විය යුතුයි මං හිතනවා ගරු නෑ කිසිම කතිකෙක් මග අරින්නේ නෑ මමම ඉල්ල ගත්තා මොකද හේතුව මට මේක අවශ්‍යයි ගරු හකීම් ඇමතිතුමා මේ කාරණාව මං කාරුණිකව කියන විහිළුවට ගන්න එපා මං කාරුණිකව කියනවා මේක විහිළුවට ගන්න එපා මං ඔබතුමාට දරුණුවට චෝදනා කරේ නෑ මම ඔබ 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 ඔබතුමාට මම චෝදනා කරේ නැහැ. දේශපාලනය කරද්දී අපිටත් හම්බ වෙනවා කුපාඩි, තක්කඩි, ත්‍රස්තවාදී නොයෙකුත් අය. හැබැයි අපි දැනගන්න ඕනේ ඒකෙන් ඒ අවශ්‍ය කරන පුද්ගලයව අපි ළඟ තියාගෙන අනවශ්‍ය පුද්ගලයව මග අරින්න. ඔබතුමාට සමහර වෙලාවට ඒවා බැරුව ගියා. ඔබතුමාට බැරුව ගියා සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ නිසා අපි ඒක කියන්නේ. ඒ නිසා මේක විහිළුවට ගන්න එපා. මේක ඔබතුමාලගේ ධර්මයයි මගේ ධර්මයයි සමාන තැනක හම්බෙච්ච ධර්මයක්. ඒක මතක තියාගන්න. ඒ නිසා මේක දෙපැත්තට ගියා කියලා ඔබතුමාගේ කණ්ඩායමකට කුරුසකාරයෝ මරන්න ඉඩ තියන්න බෑ. කුරුසකාරයෝ මරන්න ඉඩ තියන්න බෑ. ඒ නිසා ඔබතුමා ඒකට එකඟ නැහැ කියලාත් අපි දන්නවා.
समस्त ප්‍රජාවගෙන් 90%ක් එකට එකගෙන නැහැ කියලාත් මම දන්නවා මුස්ලිම් ප්‍රජාවගෙන් මාත් එක්ක එකට කන බොන එකට ඉන්න එකට පාසල් ගිය මිත්‍රයෝ ඉන්නවා ඒගොල්ලෝ එහෙම එකගෙන නැහැ කියලා මම දන්නවා ඒ නිසා කරුණා කරලා මේක විහිළුවට ගන්න එපා මේකට උදව් කරන්න ඔබ මම දන්නවා ඔබතුමාගේ හිතේ උදව් කරන්න පුළුවන් කොටස් ටිකක් තියෙනවා එන්නේ මේ කොටස් විපක්ෂ නායකතුමාට කියන්න ඒ කොටස් අනිත් මේ කමිටු වලට බාර දෙන්න ඒ නිසා ඒව පාවිච්චි කරලා මේ සැබෑ මේක බලය ගන්න කියාගෙන ගියාම ඒගොල්ලෝ හිතන් ඇති මේක අනිවාර්යෙන්ම ඔබ තමුන්නාන්සලට බලයේ වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා මතක තියාගන්න මේ විමර්ශන කටයුතු වෙන පැත්තකට යොමු කිරීම තුළ අපි ඊළඟ ප්‍රහාරයට අතවලනවා කියන එක මතක තියාගන්න තවත් කණ්ඩායම් මොකද ලෝකේ ISIS ඉවත් වෙලා නැහැ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් නැවතිලා නැහැ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල නවත්තලා නැහැ ඒ නිසා මතක තියාගන්න ඔබ තමුන්නාන්සලා ඒකාබද්ධව ආණ්ඩුවද විපක්ෂද නැතුව මේ වෙනුවෙන් කටයුතු කරුවොත් තමයි මේ සමාජයට සාධාරණයක් වෙන්නේ කියන එක මම ඔබ තමුන්නාන්සලාට කියනවා ඒ වගේම ඔබ තමුන්නාන්සලා කිව්වා CID එකේ හිටපු කුමන්ත්‍රණ කරුවෝ මේ චෝදනාව චෝදනාව ඒකයි මම කලින් කිව්වේ මේ මහමොළ කරුවා කියලා මේ පරීක්ෂණ කටයුතු වෙන පැත්තකට යැවීම තමයි අරමුණ වෙන දෙයක් නෙමෙයි පරීක්ෂණ කටයුතු වෙන පැත්තකට යැවීම ඒක තමයි මේ වෙද්දි කරගෙන යන්නේ ඒ නිසා මේකේ ඔබ තමුන්නාන්සලා හොඳ ආකාරම දන්නවා සහරාන් ගැන එකක් දෙකක් නෙමෙයි සහරාන් ගැන බුද්ධි තොරතුරු 200කට වඩා බුද්ධි තොරතුරු 2015 ඉඳලා 200කට වඩා ලැබුණා. ඒ ලැබිච්ච ඒවා වෙනුවෙන් වැඩ කටයුතු කරේ නැහැ. ඒ වගේම දෙහිවල ට්‍රොපිකල් බෝම්බේ පුපුරාගත්තු ජමීල් මේ ජමීල් ඉබේ මතුවෙච්ච කෙනෙක් නෙමෙයි. ඔබ තමුන්නාන්සලා දන්නවා. මේ රාජ්‍ය බුද්ධි සේවා කටයුතු කරද්දී මේ බුද්ධි සේවා වලට සම්බන්ධ වෙච්ච ගොඩක් අය එක්ක ඒ ගනුදෙනුව ඉදිරියට යනවා. ඒ කරන ගනුදෙනුව විපක්ෂයේ ඉන්න ඔබ තමුන්නාන්සලා හුවා දක්වන්න හදන්නේ ඒ රාජ්‍ය බුද්ධි සේවයේ පාවිච්චි කරලා බලය අල්ලන්න ගේමක් ගැහුවා කියලා. මේක ඉතින් හරි පුදුම කතාවක් නේ. මේක හරි අපබ්‍රංශ කතාවක් නේ. යම්කිසි පුද්ගලයෙක්ව 19 දී 15 දී හම්බ වුණා නම් ඒ පුද්ගලයා මොනවද කරන්නේ කොතනද ඉන්නේ ඒ සියලු දේවල් 2015 ඉඳලා දිගින් දිගට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබා දීලා තියෙනවා. ඒ අගෝස්තු 2015 අගෝස්තු 27 පොලිස්පතිව හිටපු ඉලංගකෝන් මහත්තයාට මේ තොරතුරු ලබා දීලා තියෙනවා ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ 13 වෙනි පරිච්ඡේදයේ කරුණු 10ක් මගහැරුණා කියන එක තොරතුරු වාර්තා කරලා ඒ කරුණු ගැන තියෙනවා ඒ වගේම මේ අවස්ථාවන් පිළිබඳව විමර්ශන සිදු කළ සහරාන් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමේ හැකියාව මේ වලින් තිබුණා කියලා ඔබ තමුන්නාන්සලා දන්නවා අපි කාටත් මේ නිලධාරින්ට විමර්ශන නිලධාරින්ට මේ පිළිබඳව අද මේ විමර්ශන නිලධාරින් අනාවරණය කරන්න දෙන්නේ නැහැ තහවුරු කරන්න දෙන්නේ නැහැ ඒ වගේම පාස්කු වාර්තාවේ 13 වෙනි පරිච්ඡේදයේ මේ මගහැරිච්ච කරුණු 10 ගැන කතා කරනවා. ඒ වගේම මම අර කලින් කිව්වා වවුණුති ප්‍රහාරයේ සම්බන්ධයෙන්. වවුණුති ප්‍රහාරයේ සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච කාරණා ගැන. ඒ වගේම මෙතන පැහැදිලිවම තියෙන කාරණාව මේ වවුණුති ප්‍රහාරයේදී සහරාන්ගේ මල්ලි සයිනිවහා ආමි මොහිදීන් බුද්ධ්‍යාංශ විසින් CID එකට පෙන්නනවා. ඒ අතනංගුවේ ඒ පෙන්නුවත් CID එකට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ මම මේ ප්‍රකාශ කරන්නේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ 146 වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙන කාරණාව ඒ CID එකට අතනංගුවට ගන්න කිව්වත් ප්‍රකාශ සටහන් කරගෙන මේ සහරාන්ගේ මල්ලිව එදා මුදා හරිනවා ඒ වෙද්දී ආමි මොහිදීන් වරෙන්තු කරුවෙක් ඒ වරෙන්තු කරුවා ආමි මොහිදීන් CID එක ආමි මොහිදීන් අත්අඩංගුවට ගන්නේ නැතුව තමුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා CID එක කටයුතු කරනවා කියන එක 146 වෙනි පිටුවේ තියෙනවා ඊළඟට සහරාන්ව අත්අඩංගුවට ගන්න බැරුව ගියේ ඇයි කියන කාරණාව 145 වෙනි පිටුවෙන් මෙන්න මේ විදිහට කියනවා 2019 පෙබරවාරි 28 වෙනි දින කුරුණෑගල කැකුණගොල්ල ප්‍රදේශයේ තමයි සහරාන් සැඟවිලා ඉන්නේ. ඒ සහරාන්ගේ බිරිඳ හාදියා ගෙදර සහරාන්ව
සහරාන් ගේ බිරිඳ හාදියා ගේ ගෙදර සහරාන් ව හොයාගෙන බුද්ධයන්ස යනවා ඒ හාදියා ගේ ගෙදරට CIA වෙද්දි CID එක ඒ වෙද්දි CID එක එතෙන්ට එනවා බුද්ධයන්ස කියනවා මේ ඔපරේෂන් එකෙන් අයින් වෙන්න ඒ නියෝගය දෙන්නේ කොළඹ ඉහළ නිලධාරියෙක් කවුද ඒ නිලධාරියා බුද්ධයන්ස අයින් වෙන්න කිව්වේ කවුද මේ පිළිබඳව 145 වෙනි පිටුවේ සාජන් ඩයස් කට උත්තරයක් ලබා දීලා තියෙනවා සාජන් ඩයස් කට උත්තරයක් ලබා දීලා තියෙනවා ඉතින් ඒ නිසා මම ගරු කතානායකතුමනි මේ හැම කාරණාවක්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන වාර්තාවේ පිටු අංක එක කියන්නේ කතෝලික ප්‍රජාවට මේක අනාවරණය වෙන්නේ නැහැ මොකද මේ දේවස්ථාන අද දේශපාලඥයා පිළිගන්නේ නැහැ ඒ දේවස්ථාන අද මේ තියෙන ක්‍රමවේදේ පිළිගන්නේ නැහැ මේ විමර්ශන කටයුතු පිළිගන්නේ නැහැ ඒ පිළි නොගන්න එකම හේතුව තමයි පාර්ලිමේන්තුව දෙකට තුනට හතරට බෙදිලා මේ බෙදිලා මේ කරන ක්‍රියාදාමයේ උඩ ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ ඊළඟට පාස්කු වාර්තාවේ තවත් මේ මාවනැල්ලේ සිද්ධිය විමර්ශනය කරද්දී කෑගල්ලේ පොලිසියේ පොලිස් අධිකාරී කමල් පෙරේරා මහත්තයා 2018 දෙසැම්බර් 28 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී සානි අබේසේකර මහතාගෙන් අහනවා මේ සිද්ධියට අදාළව WhatsApp එකකින් එවලා තියෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවද ඒ ඒ ඒ ප්‍රශ්නය ඒ වෙලාවේ හිටපු සානි අබේසේකර මහත්තයාගෙන් අහනවා ඒ ඒ අහද්දි සහරාන් විදේශීය අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන බවට විදේශ බුද්ධි අංශ විසින් ඒ විනමිටත් දැනුම් දීලා තියෙනවා කියන එක ඒ පොලිස් අධිකාරිතුමා ප්‍රකාශ කරනවා හේතුව පුත්තලමේ වනාතවිල්ලුවේ පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩාව සහරාන්ගේ සම්බන්ධයෙන් තිබෙන බව ඒ වෙන විටත් අනාවරණය කරලා තියෙනවා හැබැයි මේ වෙනුවෙන් කටයුතු කරන්නේ ගරු මූලාසනේ කතානායකතුමනි මේ 2018 දෙසැම්බර් මාසේ මේක පුපුරන ද්‍රව්‍ය ගබඩා කරගෙන වනාතවිල්ලුවේ කටයුතු කරත් පුහුණු වීම කරත් බෝම්බ හැදුවත් මේ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ කරුණු කාරණා මේ සියල්ලේ කතා කරනවා. ඉතින් ඒ නිසා පාස්කු කොමිසමට කොමිසමේ මහා මොලකරු නව්ෆර් මෞලවි ගැන කතා කරනවා. ISIS සංවිධානයේ මතවාදී උගන්වපු එක ගැන කතා කරනවා. මේ හැම කටයුත්තක්ම මේ ප්‍රහාරයේ වෙනුවෙන් මේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් කරපු මේ වාර්තාව තුල තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කරුණු කාරණා ගණනාවත් එක්ක මූලාසනේ ගරු කතානායකතුමනි අපි ඉල්ලන්නේ මේ නිලධාරින්ට එක එක පැත්තට අත දික් කරන්න නෙවෙයි. මේ නිලධාරින් විවේචනය කරන්න නෙවෙයි. ඒක කරපු ක්‍රියාකාරකම පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කරන්න පුළුවන්. වගකීම් දරන්න හිටපු අයට අපි දන්නවා මේ වෙද්දි නඩු පවර්ලා තියෙනවා. ඒ වගකීම් ගත්තේ නැතුව ඒ වගකීම් පැහැර හැරපු අය වෙනුවෙන් නඩු පවර්ලා ඒගොල්ලොන්ට ඒ තීන්දුව ලබා දීලා තියෙනවා ඒ වෙනුවෙන් වග කියන්න කියලා. මං හිතන්නේ නැහැ ඒක විතරක් ප්‍රමාණවත් වෙයි කියලා. පාර්ලිමේන්තුවක් විදියට අපි යෝජනා කරන්නේ යම් කිසි පාලන කාලයක් තුල තමුන්ගේ ජාතිය තමුන්ගේ රටේ පුරවැසියා ශ්‍රී ලාංකිකයා ආරක්ෂා කරගන්න උනන්දුවක් කාට හරි නොතිබුණා නම් ඒ පුද්ගලයා පාර්ලිමේන්තුව අසුනකට සුදුසු නැහැ. රටේ මූලික අසුනකට සුදුසු නැහැ. මොකද ඒ පුද්ගලයා මගහැරලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම්. ඒ නිසා කතෝලික ජනතාවත් ශ්‍රී ලාංකික ජනතාවත් කියන්නේ ඉල්ලන්නේ ඒ පුද්ගලයෝ දේශපාලනය කළ යුතු නැහැ කියන එකයි. ඒ නිසා මේ 200ක් ඝාතනය වෙලා 7800ක් අබ්බඝාත වෙලා මේ වෙච්ච කාරණා සුළුෙන් තකලා කටයුතු කිරීම ගැන අපේ විරෝධයක් අපේ අප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම මේ කටයුත්ත දේශපාලන බලය ගැනීමක් කියන කුඩා දෙයට ලඟු කරලා මේ ඒ ලඟු කිරීම කරලා මේ අවශ්‍ය ඉතුරු කොටස් ටික මගහැරවා ගැනීමට මේ අපේ අතෙන් මගහැරන දේ එහෙම නැත්නම් අපි වගකීම් දරද්දී අපිට අල්ල ගන්න බැරුව ගිය දේ නැවත වතාවක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක ඔබ තමුන්නාන්සලට කියනවා. ඒ නිසා රටට ශක්තිමත් බුද්ධි සේවාවක් අවශ්‍යයි. රටට ශක්තිමත් ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ සියලු කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒකාබද්ධ වුණොත්.
අපි දන්නවා යුධ හමුදාපතිවරයෙක් විදියට කටයුතු කරද්දී මේ බුද්ධි සේවාවන්වන ලැබිච්ච තොරතුරු නිසා මොනතරම් ජයග්‍රහණ මේ රටට ගන්න පුළුවන් වුණාද තනියම යුද්ධ කරේ නැහැ කවුරු ඒ සම්බන්ධතා හදාගෙනයි ඒවා මෙහෙව්වේ ඒ නිසා ඒ සම්බන්ධතා ඉදිරියට අවශ්‍ය වෙනවා රටට එහෙම නැත්නම් කවුරු බලයේ හිටියත් ඒ සම්බන්ධතා වලට ඒ තාක්ෂණික දැනීම තාක්ෂණික උපකරණ ඒ සියල්ල අවශ්‍ය වෙනවා එතකොට තමයි ජාතික ආරක්ෂාව ස්ථාපිත කරගන්න පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව ස්ථාපිත වුණොත් තමයි ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න පුළුවන් උනේ අපිට සමස්ත රටේම යුද්ධය අවසන් කරලා ජාතික ආරක්ෂාව තාවුරු කරගත්තු නිසා ඒ නිසා මෙවැනි කරුණු කාරණා ගණනාවක් රට ඉදිරියේ අභියෝග බවට පත් වෙලා තියෙද්දී අපි කොහෙවත් නැති channel 4 එකක් අල්ලගෙන නාඩගමක් අල්ලගෙන තවත් මිනිහෙ දෙන්නෙක් අල්ලගෙන තවත් කාව හරි අල්ලගෙන කටයුතු කරනවා ඒ නිසා බලය අල්ලගෙන අපි දන්නවා ඉතිහාසයේ බලය අල්ලගෙන ඉන්න මිනිස්සු මරපු නායකයෝ හිටියා පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් මේ රටේ නායකයෝ විදිහට කටයුතු කරා 60 70 දහවල් තරුණයෝ උද්ඝෝෂණය කරද්දී සමහර නායකයෝ එදා ඒ 60 70 දහවල් ෆයර් සෑයවල් වල ගංගාවල පා කරලා යවුවා ඒගොල්ලන්ට හිතප්පපුවක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට අදහසක් අරමුණක් තිබුණේ නැහැ හැබැයි මම අවසන් කරන්නම් ඒ නිසා ඒ සංස්කෘතිය නැතු වුණා ඒ සංස්කෘතිය ඉවත් වුණා මේ කොළඹ වට කරද්දී මේ අරගල කරද්දී බලය තියාගන්න ඕන නම් අදෝය චෝදනා කරන සමහර නායකයන්ට ඒව ක්‍රියාත්මක කරන්න ලේසියෙන් ඉඩ කඩ තිබුණා හැබැයි ඒ කිසිදු දෙයක් සිදු නොකර ඒ විරෝධතාවයට ඒ තිබිච්ච බලපෑමට ඉඩ අවස්ථා දීලා ප්‍රජාතාන්ත්‍රිකව ප්‍රජාතන්ත්‍රවාදීව ඒ අවස්ථාවට යොමු වුණා මිසක් බලය අල්ලගෙන හිටියේ නැහැ ඒ නිසා මම ඉල්ලන්නේ ඔබ තමුන්නාන්සේලා ඊයේ දවසේ කරපු මේ පැහැදිලි කිරීමත් ඒ වගේම නැවතත් තව පැහැදිලි කිරීම සහ නැවතත් විශේෂඥ කණ්ඩායම් අවශ්‍ය නම් ගෙන්න ගන්න බාර දෙන්න යෝජනා කරන්න මුදල් අනුමත කරන්න එහෙමත් නැත්නම් මම හිතන්නේ කතෝලික සභාව කියන්නේ මුදල් කාගෙන්වත් අරන් වැඩ කරන්න ඕන සභාවක් කියලා ඇති වෙන්න කතෝලික සභාව තුළ තියෙනවා මේ වෙනුවෙන් වියදම් කරන්න මේ වෙනුවෙන් හොයන්න බලන්න දැනටමත් මේ සභාව තුළ ඒ කටයුතු සිද්ධ වෙනවා ඒ නිසා ඒකට සහයෝගය දෙන්න ඒකට අවංක චේතනාවෙන් උදව් කරන්න එතකොට පුළුවන් වේ කතෝලික මුස්ලිම් හින්දු සියලු දෙනාට එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රටේ සංවර්ධනයේට ආර්ථිකයට දායක වෙන්න ඒ නිසා මං හිතන්නේ මම පාර්ලිමේන්තුවට ආපු දා ඉඳලා කරපු දීර්ඝම වේලාව පාවිච්චි කරපු කතාව මේක මගේ හෘද සාක්ෂියෙන් කරන කතාවක් මිසක් මේක මට දේශපාලන උවමනාවක් ගන්න කරන කතාවක් නෙවෙයි යම් කිසි වෙලාවක මං අවසාන වශයෙන් කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලනවා පුළුවන් නම් බලය ගන්න කෙරුවේ කියලා මේක ඔප්පු කරන්න පුළුවන් නම් බලය ගන්න කෙරුවේ කියලා මේක ඔප්පු කරන්න මට එදාට පුළුවන් නිදහසේ පාර්ලිමේන්තු මැතිවරණයකටවත් ඉදිරිපත් නොවි මගේ රාජකාරියක් කරගෙන වැරද්ද මමත් පිළි අරගෙන වැරද්ද මමත් පිළි අරගෙන මේකට ඇහුම් කන් දීලා නියතමානීව ඒ වගකීම ගන්න හැබැයි චෝදනා කරන්න එපා පාර්ලිමේන්තුවේ අකණ්ඩව චෝදනා කරගන්න අවස්ථා තියෙනවා අර දේ මංකොල්ල කෑවා මේ දේ හොරකම් කරුවා මේ දේ විනාශ කරා මේ දේ වික්කා මේ හැම චෝදනාවක්ම පාර්ලිමේන්තුවේ හැබැයි අර මොලේ හිර වෙලා තියෙන යකඩ කෑල්ල අයින් නොකරපු අර අම්මගේ ඒ ලෙඩාගේ තාත්තා නැතුව ගිය අම්මා නැතුව ගිය දරුවන්ගේ හදවත තව පාරන්න එපා මේකෙන් කියවෙන්නේ බලේ ගණ්ඩ මේක කරා කියන එක නම් ඒ හදවත පෑරෙනවා මම අවසාන වශයෙන් කියන්නම් ගරු මූලාසනේ කතානායකතුමනි මගේ දරුවන්ට අද පාසල් නැහැ කතෝලික පාසල් වල මගේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ ඒ තත්ත්වෙම මුස්ලිම් ප්‍රජාවගේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත් ඇති වුණා ඒකට හේතුව සමාජයෙන් කොන් වුණා පල්ලියෙන් දේවස්ථානෙන් කොන් වුණා අවුරුදු දෙකක් මම පල්ලි ගියේ නැහැ අවුරුදු දෙකක් මට පල්ලි යන්න බැරුව ගියා මගේ හෘද සාක්ෂිය මට පෙන්න ගන්න බැරුව ගියා ඊට වඩා ලොකුවට ඔබ තමුන්වාන්සිලාගේ කැම්පේන් එක ගියා ඒ නිසා කරුණා කරලා වැඳලා ඉල්ලන්නම් ඒ දේ කරන්න එපා ඒ දේ කරන්න එපා එකතු වෙලා පුළුවන් නම් මහා මොලකාරයා බැරිනම් ඕන එකේ කොයමු හොයන තැනට ජීවිතේ දීලා හරි අපි එකතු වෙන්නම් කියමින් නියඳුනා බොහොමත්ම ස්තුතියි බොහොම සිතේ ගරුව මත්තුනි මීළඟට ගරු කබීර් රසීම් මැතිතුමා ඔබතුමාට ඔව් අපි කැම වෙලාව ගබුද විවාදයට ගරු නියුජ කතා කරගෙන තිබුලි හඬ කැබිනට් එකේ කවුරුත් සභා එකයි තම අමාත් මේ පැත්තේ අමාත්‍ය මණ්ඩලේ කවුරුවක් නැහැ ආම පණිවුඩයක් දීලා බලමු නෑ